මෙවර මහමැතිවරණය සඳහා නාම යෝජනා බාර දීම අනිද්දා මධ්‍යහන 12ට අවසන් වීමට නියමිතයි. ඒ අනුව ප්‍රධාන දේශපාලන පක්ෂවල නාම යෝජනා බාර දීම සහ අත්සන් කිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා. මහමැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන ජාතික ජනබලවේගයේ අපේක්ෂකින්ගේ නාම යෝජනා අත්සන් කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මෙවර මහමැතිවරණය ජාතික ජනබලවේගයේ නායකත්වයෙන් ශක්තිමත් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටවන්න වංචා දූෂණයෙන් තොර මෙතෙක් මේ රටේ දේශපාලනයට හවුල් නොව බොහෝ දෙනෙක් මේ අපේ කණ්ඩායම් නියෝජනය කරනවා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ ජාතික ජනබලවේගයේ කෙරේ ජනාධිපතිවරණයේදී විශ්වාසය තැබුවාසේම ඔබට විශ්වාසය තැබිය හැකි කණ්ඩායම් 22ක් අපි මේ දිස්ත්‍රික්ක 22කටම ඉදිරිපත් කරනවා විශේෂයෙන් අපි අපේ නාම යෝජන සකස් කරනකොට එක එක පක්ෂවලින් ඊට මෙට පැනපු දූෂිත කිසි කෙනෙක් ගත්තේ නැහැ. ඒස අපි දූෂිතයන්ගෙන් තොරව දේශපාලන පක්ෂවල ඉඳලා මේ පැත්තට පහින දේශපාලන සංස්කෘතිය විනාශ කරපු අය නැතුව රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කැපෙන්න පුළුවන් ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පුළුවන් ඉතාම හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අතර සමගි ජනසන්ධානයේද ඊයේ දින නාම යෝජනා අත්සන් කර තිබෙනවා. සාර්ථකව සිද්ධ වෙනවා විශාල පිරිසක් ඉන්නවා විශේෂයෙන්ම තරුණ පිරිස අතර විශාල උනන්දුවක් තියෙනවා අපි හිතුවට වඩා උනන්දුවක් තියෙනවා ඔබතුමා නාම යෝජනා වලට සම්බන්ධ අවුරුදු 30ක් හිටියනේ දැන් විවේකසුවෙන් ඉන්නත් එපා ඉල්ලන්නේ නැහැ මේ පරිල්ලන්නේ අවුරුදු 30ක් පාර්ලිමේන්තුව කියන්නේ දීර්ඝ කාලයක් අපි තරුණ කට්ටියට අවස්ථාව දෙන්න එපයි ජනාධිපති වර්ණයේ විවිධ පක්ෂ වලින් ඉල්ලපු බොහෝ දෙනා එන්නට ඇවිල්ලා තියෙනවා ඉතින් ඒවා අපි සාධාරණීය කරලා බලනවා යාලා හොඳයිද නැද්ද කියන කාරණේ ඔයලා බලලා රටට වැඩදායි පළදායි රට ජනතාව පිළිගන්නා ඕනෑම පුද්ගලෙක් එක්ක මේ ගමන යන්න පුළුවන්කම තියෙන නිසා එන ඕනෑම කෙනෙක් නෙවෙයි රටේ ජනතාවගේ අනාගතය අභිලාෂයන් එක්ක ඉන්නා වූ කඳවුරක් නිර්මාණය කරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙල අපේ පක්ෂ නායකත්වය තුළ ක්‍රියාත්මක කරමින් පවතින. අපි පරාදු වුණා අපේ ප්‍රදේශවල විශාල සංඛ්‍යාවකින් ජනරලිලි තියෙනවා. නැගෙනහිර ප්‍රදේශයේ අපේ ජනතාව ඒකරාශිත්වය තියෙන හැම දිස්ත්‍රික්කයේම අපි වැඩි බහුතරයකින් දිනලා දීලා තියෙනවා සජිත් ප්‍රේමනාන්ද මැතිතුමාට. නාම යෝජනා මහනුව දිස්ත්‍රික්කයේ තරංකරුවෙක් විදිහට ඉදිරිපත් වෙනවා මේ වර. නාම යෝජනා අත්සන් කරලා තියෙනවා. මහනුව දිස්ත්‍රික්කයේ විදිහට මහ ජනතාව මං හිතනවා දූෂණයට එරෙහිව ඉතාම නිවැරදි තීන්දුවක් ගනී. විශේෂයෙන්ම සමග ජනබලවේගයේ අපේ කණ්ඩායමට මෙවර පාර්ලිමේන්තු බලයේ මහනුවරදී දැවැන්ත ලෙස ලබා දෙනවා කියන විශ්වාසය අපිට තිබෙනවා. දැන් අත්සන් කරා නොමිනේෂන්ස් වලට. ඉතින් අංකයක් දෙනකන් ඉඳපැයි. ඉතින් දැන් අංක දෙනකන් ඉන්නවා. එසේම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරඟ කරන එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද අද සිට නාම යෝජනා සඳහා අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා. අද පටන් ගන්න තියෙනවා. අද හෙට දවස් දෙකේ මම හිතන්නේ ලංකා පුරාම දිස්ත්‍රික්කවල නාම යෝජනා අත්සන් කරනවා. අන්තිමට අපි පොදු සාමූහික තීරණයක් ගත්තා ජනපතිවත් එක්ක සාකච්ඡා කරලා ගෑස් සිලින්ඩරය තමයි තරඟ කරන්න කියලා. ඒ අනුව අපි අද සුබ මොහොතින් උදේ 9ට ආරම්භ කරා නාම යෝජනා අත්සන් කරන්න. මේ කළුතර දිස්ත්‍රික්කයේ තාම අපි නැහැ. අපි අද තමයි කතා කරගත්තේ කවුද කොහොමද පිස්තන් කීපයක් තියෙනවා. අලුතෙන් දිස්ත්‍රික්කය ගැන සාකච්ඡා කරගෙන යනවා මොන විදිහද කරන්න කියන එක පිළිබඳව හෙට වෙනකොට අපි අවසාන තීන්දුවක් ගන්නවා. අපි පෑදලීම අපි නාම යෝජනා 11 වෙනිදා දුන්නාට පස්සේ අපි සෙන්ස්ට්‍රාද රැස් වෙලා අපි නාම යෝජනා දුන්න සියලු දෙනා කොළඹට ගෙනල්ලා එතනදී අපි පෑදලීම ප්‍රකාශ කරනවා අපි විපක්ෂ නායකවරයා කවුද. මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීමද හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කිරීමටයි මැතිවරණ කොමිසම පියවරගෙන ඇත්තේ. මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඊයේ දිනවන විට ස්වාධීන කණ්ඩායම් 246ක් ඇප තැන්පත් කර තිබෙනවා. නාම යෝජනා ලබා දී තිබූ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 33ක් පවයි මැතිවරණ කොමිසම නිවේදනය කළේ. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිසම රටවල් 8ක නිරීක්ෂකයින්ට ආරාධනා කර තිබෙනවා. ඒ අනුව සාක්කලාපීය රටවලින් රුසියාවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයින් සහ යුරෝප සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මෙරටට පැමිණෙනු ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක ප්‍රකාශ කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.